අද අපි කතා කරන්න යන්නේ ඉටිපන්දමක් නිර්මාණය කරගන්නේ කොහොමද ඇල්මිනියම් මෝල්ඩ් එකක් භාවිත කරලා කියන එක ගැන සම්බන්ධයෙන්. වැඩි කතා නැතුව අපි ඉක්මනට වීඩියෝ එකට යනවා. වීඩියෝ එක දිගේ වෙන නිසා අපිට මුලින්ම ඇල්මිනියම් මෝල්ඩ් එකක් අවශ්‍යයි. විසිතුරු ඉටිපන්දම් හදනවා නම් සිලිකන් මෝල්ඩ්ස් එකක් අවශ්‍යයි. අපි මුලින්ම බලමු ඇල්මිනියම් මෝල්ඩ් එක කොහොමද ඉටිපන්දම නිර්මාණය කරගන්නේ කියලා. මුලින්ම අපිට වැක්ස් අවශ්‍යයි, පැරපින් වැක්ස්. ඒ වගේම නූල් අවශ්‍යයි. ඒ වගේම ඇසිඩ් එක අවශ්‍යයි. ඒ වගේම කලරින් කරනවා නම් පාට පාට ඉටිපන්දම් හදනවා නම් පිග්මන්ටේෂන් අවශ්‍යයි. ඒ වගේම සුවඳ දානවා නම් සුවඳ වර්ග අවශ්‍ය වෙනවා. මුලින්ම ඇල්මිනියම් මෝල්ඩ් එකේ තෙල් වර්ගයක් ගන්න ඕනේ. පොල් තෙල් හරි මොනවා හරි තෙල් වර්ගයක්. ඒක අලුත් මෝල්ඩ් එකක් නම් ඉක්මනින් ඉටිපන්දම ගැලවීමට පහසුයි. ඒ වගේම ඊට පස්සේ අපි ඉටිපන්දම් නූල් අරගෙන මේ ආකාරයට මේ ඉටිපන්දම් මෝල්ඩ් එකේ තියෙන කට්ට, ඒ කට්ට වලට දා ගන්න ඕනේ හරි කෙලින්. මෙන්න මේ ආකාරයට දා ගන්න ඕනේ. මේ විදිහට දාගත්ත ඉටිපන්දම් මෝල්ඩ් එක ඔයාලා බලන්න හරි කෙලින් තියෙනවද කියලා නූල් ටික. ඒ නූල් ටික දාලා ඊට පස්සේ අනිත් ප්ලේට් එක තියලා ඇන දෙකක් තියෙනවා දා ගන්න. මේ ඇන දෙක හොඳට මෙන්න මේ විදිහට නූල ගැටදා ඇන ඉදලා තද කරන්න තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි නූල් දමාගත්ත මෝල්ඩ් එකේ පේන්නේ. ඊට පස්සේ අපි අවශ්‍ය කරන පැරපින් වැක්ස් එකයි ස්ටියරික් ඇසිඩ් එකයි 97%, 103% ප්‍රමාණයට තමයි කලවම් කරගන්නේ. මේක කරන්නේ ඇත්තටම මේ ඩබල් බොයිල් තමයි කරන්න ඕනේ. අර ඉලෙක්ට්‍රික් ලිපක තියෙන නිසා කෙලින්ම භාජන දාලා රත් කරනවා. නැත්තම් ඩබල් බොයිල් කරන ක්‍රමයට තමයි මේක වුණු කරගන්න ඕනේ. කියන්නේ වතුර භාජනයකට වතුර පුරවලා ඒක රත් වුණාට පස්සේ ඒක ඇතුලෙන් තව භාජනයක් තියලා තමයි මේ ඇසිඩ් එක මේ පැරෆින් එක වුණු කරගන්න ඕනේ. ඊට පස්සේ කලරින් දානවා නම් කලරින් ඒ අවස්ථාවේ දා ගන්න ඕනේ. ඊට පස්සේ අර විදිහට මෝල්ඩ් එකට ඉටි ටික වත් කරලා මෙන්න මේ විදිහට වතුර භාජනයක ඇල්මිනියම් මෝල්ඩ් එක බස්සනවා. එකෙන් කරන්නේ අපි සිසිල් කරගන්න එක තමයි කරන්නේ. විනාඩි 40ක් 30ක් 40ක් පමණ යද්දී මේක බේරෙනවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට උඩට ඉටි ටික සූර්ලා දාලා අපිට පුළුවන් මෙන්න මේව මෝල්ඩ් එක ඇන දෙක ගලවලා මෙහෙම ඇඩ් කරලා ගලවන්න. ඊට පස්සේ අපිට හොඳට ඉටිපන්දම ගැලවිලා එනවා. හොඳට පොල් තෙල් දාලා තිබුණා නම් ඊටසේ මේ දෙපැත්තේ තියෙන ඉටි ටික සූර්ලා අයින් කරලා ලස්සන ඉටිපන්දමක් හදාගන්න පුළුවන්. ඔක තමයි සරලම ක්‍රමය. විසිතුරු ඉටිපන්දම් හදන ක්‍රමය ගැන අපි ඉස්සරහට වීඩියෝයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ඊට පස්සේ පොලිතින් පැකට් වලට දාලා වෙළඳපළට නිකුත් කරන්න තමයි තියෙන්නේ.